ඉල්ලන දේ දුන්නොත් සතුටු වෙනවා හිත. සතුටු වුණා වෙලා ඉවර වුණාම ලැබෙන දෙයක් නෑ. කොබලන එක තේරිච්චයි. මට දැන් මේක ලැබෙන දෙයක් තියෙන්ට ඕන. මම කරනවා මෙහෙම. සිත අකමැති දේ සිතට දෙනවා. සිත කැමති සීනිකන්න. මට කියනවා මගේ සිත ගිල්ල සීනි බෝතලය ඇරලා සීනිටයක් කන්න කියලා. මං සීනි කනවා. එතර මම සීනිකාලා මම සතුටුවෙන්. එකැනි මම හිතට වහල්කං කරනවා. දාසකං කරනවා. මකිනික තේරෙනවද හිතට වහල්කං කරනවා. හිත සීනිකන්න කිව්වාම මම සීනිකාලා හිත සතුට වෙන්න මම සතුටු වෙනවා. හිතට වහලෙක් වෙලා මං ජීවත් වෙනවා. එතුන් අපට කල්පනා වෙනවා මම හිතට වහලෙක් වෙලා ඉන්න ඕන නෑ. මම එක කඩාගෙන නැගිටින්න ඕන. ඒක හරියට අර ගලිවර් කාටූනේ හැමෝම බලලා තියෙනවා. ගලිවර් මූති ගහගෙන ගියාම අර කුරුමිට්ට ටික මොකද්ද කරේ? කකුල් දෙකේ ඉඳලා මාපටැඟිල්ල ඉඳලා කෙස් ගස් දක්වාම කොණක් ඉඳලා එතුවා. ගලිවරයට නිින්ද ගිහිල්ලා හිටියේ. සිහි ආපු ගමන් මොකද්ද කරේ? අර ඔක්කොම කඩාගෙන එක පාට නැගිට්ටා. දැන් මටත් ඕන එහෙම නැගිටින්න. මටත් ඕන එහෙම නැගිටින්න. මටත් ඕන එකට ක්‍රමයක් සොයා ගන්න. සිත ඉල්ලන දේ දීලා සතුටු වෙලා හිටියොත් මමත් නිින්ද කියපු ගලිවර් කෙනෙක්. කවුලන් තේරෙනයි. මමත් කැමති නැහැ එක එක ලිලිපුට්ටන් ලව්වා කොණ්ඩේ ඔළුවයි කකුලුයි සපත්තු සෙරෙප්පු මේවා ගැටගස්සෝලා නිදාගෙන අසරණයෙක් වගේ ජීවත් වෙන්න. මට ඕන මේ සියලු ලිලිපුට්ටන් පාගගෙන කෙලින් නැගිටලා සිටින්න යෝධයෙක් වගේ. කවුලන් එහෙම කැමති අය? මට මේ සියල්ලන් ඉස්සරහා යෝධයෙක් වගේ නැගිටින්න ඕන. කෙලින් මට ඉන්න ඕන. මට එහෙම හිතුණා. හැබැයි ක්‍රමයක් නැහැ. දන්න එක ක්‍රමයයි. හිත ඉල්ලන දේ දෙනවා, දීලා හිත සතුටු කරවනවා. එතනින් එහාට අපට මුකුත් ලැබෙන්නේ නැහැ. හිත සීනි කන්න කියලා කිව්වා, සීනි කෑවා, සීනි පැණි රසයි, මම සතුටු වුණා. ඊට පස්සේ කරවිල දැක්කාම සිත කිව්වා, කරවිල කන්න එපා. ඒකට මම කැමති නෑ කියලා. මට නිකං හිතුණා මේ දැන් මම මෙතෙක් කලක් කරේ සිත මට කියන්න කියලා කැමති කරපු දේවල් ටික මම එක්කල බලන්න ඕන. එතන මට සිත කිව්වා මේ ඕන නැති වැඩ කරන්න එපා. උඹට කිව්වේ සීනි කන්නනේ, කපන් සීනි. කන්න එපා කරවිල. මම හිතට අරියාදු කරන්න පටන් ගත්තා. මොකද සිතට අරියාදු කරනවා කියන්නේ? මෙතෙක් කලක් සිත කියන දේ අහගෙන සිතට වහල්කම් කරගෙන සිතට පක්ෂපාතී වෙලා ගෙවපු ජීවිතය මම පොඩ්ඩකට පැත්තකින් තිබ්බා. පැත්තකින් තියලා සිත කියන එකේ අනික් පැත්ත මම කළා. සිත මට කිව්වා කරවිල නම් කිසි දවසක කන්න එපා කියලා. මම සිත එපා කියපු නිසා එදා කරවිල කෑවා. කරවිල කනකොට සිත මට විරුද්ධ වුණා. සිත මට විරුද්ධ වෙන්න වෙන්න මට වුණා සිතට විරුද්ධව ශක්තිමත් වෙන්න. කොබලන්න තේරිච්ච අය, මට වුණා සිතට විරුද්ධව ශක්තිමත් වෙන්න. මම හොඳටම කරවිල කෑවා. කාල ඉවර වෙලා කල්පනා කළ බැලුවා මට ඉතුරු වෙලා තියෙන්නේ කුමක්ද කියලා. දැන් ඔබට යමක් ඉතුරුලා තියෙනවා. ආත්ම ශක්තිය. කබලන එක තේරිච්චාය. ඒක තමයි මම කියන බදහම.